ආයුබෝවන් දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත් විකාශයත් සමගින් අදත් ඔබ හමුවන මම රවිශිෂාර මදුවන්ත ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. කිරුලපන ශ්‍රී පුෂ්පාරාම විහාරයේ වාර්ෂික මිහිදු මහා පෙරහැර මංගල්‍ය පිළිබඳව මාධ්‍ය දැනුවත් කරයි. මෙවරත් මේ පෙරහැරේ සාම්ප්‍රදායික සෑම පෙරහැරක වගේම උඩරට පහතරට සබරගමු නැටුම් සහ අලි ඇතුම් එවාගේම විශේෂයෙන් නර්තන ශිල්පීන් දහසකට අධිකව මෙවරත් පෙරහැරේ ගමන් කිරීමට නියමිතයි. මාතලේ කොටුවේ ගෙදර ශ්‍රී සුධර්මෝදය විහාරස්ථ පින්කම් මාලාව. අකුරණ මිහිදු මහා පෙරහැර. රට වටා පොසොන්. වසර 30ක පමණ කාලයක් මුළුල්ලේ පවත්වන කිරුලපන ශ්‍රී පුෂ්පාරාම විහාරයේ වාර්ෂික මිහිදු මහා පෙරහැර පැවැත්වීම පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමක් ඊයේ පැවැත්වුණා. ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී. කිරුලපන ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය 1955 ආරම්භ කරන්නට යෙදුණා අතිගෞරවනීය බෙන්තර ඇල්පිටිය දෙපළාතේ ප්‍රධාන සංඝනායක දිවිතුරේ සුගතවංශ අප ගුරුදේවෝත්තම නායක මාහිමිපාණන් වහන්සේ. උන්වහන්සේ විහාරස්ථානය ආරම්භ කරනකොට බොහොම කුඩා පැල්පතකින් ආරම්භ කළේ. ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය ආරම්භ කරලා දිනෙන් දින දියුණුවට පත් වෙමින් කටයුතු කළා. ඒ අතරට අපගේ ගුරුදේවෝත්තම වහන්සේ මා සමග මතක් කළා පෙරහැරක් පවත්වන්න ඕනේ කියලා. ඒ පෙරහැර මොකද්ද? මිහිදු පෙරහැර. මල් පෙරහැරක් ආරම්භ කරලා මල් පෙරහැර ඊළඟට ටිකෙන් ටික අලි ඇතුන් සහිතව නැටුම් ගැයුම් ආදියෙන් සමන්විත මිහිදු මහා පෙරහැර ආරම්භ කළා. මේ 30 වන දිනට වසර 30ක් සම්පූර්ණ වෙනවා. ඒ 30 මුළුල්ලේම දිගටම පැවැත්වුවා. නමුත් පසුගිය කාල පරිච්ඡේදයේ තුලදී ඇති වූ වෛරසය නිසා අවුරුදු දෙකක් පෙරහැර පවත්වන්නට පුළුවන් කමක් ලැබුණේ නැහැ. පසුව මා කල්පනා කළා මේ පෙරහැර විශේෂත්වයක් කරන්න ඕනේ කියලා. එය රජයට දැනුම් දීලා ගැසට් මගින් පෙරහැර රාජ්‍ය අනුග්‍රහය ලබන සුවිශේෂී පෙරහැරක් හැටියට මම දකින පෙරහැර මේ පළාතට ශාසනික වශයෙන්ුත් ආගමික වශයෙන්ුත් සමාජික වශයෙන්ුත් සංස්කෘතික වශයෙන්ුත් අධ්‍යාපනික වශයෙන්ුත් අග්‍රගණ්‍ය පෙරහැරක් බවට පත් වෙලා තිබෙනවා. දැන් මේ පෙරහැරක අපි හිතනවා මේක නිකන් මේ නාට්‍යයක් බලනවා වගේ බලලා එහෙම ඇස පිනවන්න තියෙන තැනක් කියලා හිතනවා ගොඩක් අය. නමුත් මේකේ විශේෂත්වයක් තියෙනවා. ඊට වැඩි ගොඩාක් ගැඹුරු දෙයක්. මොකද අපේ ලංකාවේ සංස්කෘතිය බැඳලා තියෙන්නේ ආගමත් බුදුදහමත් එක්ක. එතකොට ඒ සංස්කෘතියේ අංගයන් ටික රැකගන්න තමයි මේ පෙරහැර තියෙන්නේ. ඉතින් මේ ඒකින් වෙන විශේෂත්වය තමයි මේ නගරබද ඉන්න ජනතාවට බුදුදහම පැත්තට ඇදලා ගන්න එක. දැන් අද අපි දන්නා විවිධ දේවල් මත්ද්‍රව්‍ය එක එක දේවල් වලට ඇබ්බැහි වෙනවනේ ගොඩක් අය තරුණයි. නමුත් මේ වගේ දේවල් තියෙනකොට ඒගොල්ලන් එළඹෙනවා. විශේෂයෙන්ම කලාත්මක දේවල් කරන්න එකතුලා වැඩ කරන්න නායකත්වය මේ වගේ දේවල්. ඉතින් ඒක නිසා මම හිතන්නේ විශේෂයෙන්ම නගරයක ජනතාව සભ્યත්වය කරා ගෙන යාමට එක්තරා ආකාරයකින් වක්‍ර මේ විශාල වශයෙන් උදව් කරනවා. බුද්ධ කාලේ ඉඳන්ම මේ පෙරහැර කියන එක තිබිලා තියෙනවා. එදා පටන් අද දක්වාම පෙරහැර කියන එක බෞද්ධයන්ට ආවේනික ලක්ෂණයක්. ඒ අනුව අප විහාරස්ථානයේ පෙරට කොටගෙන පවත්වන මේ පෙරහැර මෙවර පවත්වන්නේ 30 වෙනි වතාව. ඉතින් මෙහි තියෙන වැදගත්කම නිසාම අතිවිශේෂ ගැසට් පත්‍රයකින් මේ පෙරහැර ජාතික පෙරහැරක් බවට පත් වුණාට පස්සේ මේ දෙවෙනි වතාවට පවත්වන්නේ.
ඉතින් මෙවරත් මේ පෙරහැරේ සාම්ප්‍රදායික සෑම පෙරහැරක වගේම උඩරට පහතරට සබරගමු නැටුම් සහ අලි ඇතුම් ඒ වගේම විශේෂයෙන් නර්තන ශිල්පීන් දහසකට අධිකව මෙවරත් පෙරහැරේ ගමන් කිරීමට නියමිතයි. ඉතින් පෙරහැර රාත්‍රී 8:18ට යෙදෙන සුබ නැකතින් තමයි ගමන් ආරම්භ කරන්නේ. කිරලපන මාවත, හයිලවල් පාර, බේස්ලයින් මාවත ඔස්සේ ගමන් කරන මේ පෙරහැර නැවත බේස්ලයින් මාවතෙන් කිරලපන මාවතට පැමිණ රාත්‍රී 12ට පමණ විහාරස්ථානයට ගෙවදීමට නියමිතයි. විශේෂයෙන් අද කාලයේ දෙස සලකා බලනකොට ඉතා අමාරු කාලයක්, ඉතාම අසීරු කාලයක්, ඒ වගේම අමාරු අසීරුයි කියලා මේ සංස්කෘතිකාංග ඒව නොකළොත් ඒව කාලයක් යනකොට සමහර විට අමතකම වෙලා නැතිම වෙලා යන්න පුළුවන්. ඒව එහෙම වෙන්න දෙන්න හොඳ නැහැ. මාතලේ කොටුවේ ගෙදර ශ්‍රී සුධර්මෝදය විහාරස්ථානයේ අභිනවයේ නිදි කළ විහාර මන්දිරය විවෘත කිරීමට සමගාමීව පසුගිය දින කිහිපය පුරා විශේෂ පින්කම් මාලාවක් පැවැත්වුණා. මාතලේ කොටුවේ ගෙදර ශ්‍රී සුධර්මෝදය විහාරය, උකුවෙල වැලිකොටුව පුරාණ විහාරය, උකුවෙල දොඹගොඩ ශ්‍රී බෝධිරුක්කාරාමය, ගොඩපොළ විජයපාල රාජමහා විහාරය යන සිව්මහා විහාරයන්හි විහාරාධිපති, මහා විහාරවංශික ශාමෝපාලි මහනිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ මාතලේ මහදිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද මහලකොටුවේ විමලධම්ම නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි මෙම පින්කම් මාලාව පැවැත්වෙන අතර මෙන 28 වනදා මෙම පින්කම් මාලාව නිමා වීමට නියමිතයි. ඒ අනුව පසුගිය 24 වනදා අතුරුගිරිය සීවලි අසපුවේ නිර්මාතෘ පූජ්‍යපාද පදලංගල ධම්මදේව නායක ස්වාමින් වහන්සේ විසින් ධර්ම දේශනාවක් පැවැත්වුවා. අපිට දැනෙනකොට තේරෙනකොට අම්මගේ තාත්තගේ වටිනාකම කවදාම ජීවිතේ වරදින්න විදියක් අවදාම ජීවිතේ වරදින්නේ පුතේ බෞද්ධයන්නම් තුරුරුවන් අදහන්න විශ්වාස කරන්න. ඊයේ දිනේත් අලුත්ගම ගම්මන් තලාව පුරාණ විහාරවාසි පූජ්‍යපාද අලුත්ගම පඤ්ඤාසාර නායක ස්වාමින් වහන්සේ විසින් ධර්ම දේශනාවක් පැවැත්තුවා. මෙම පින්කම් මාලාව සමගින් සදහවතුන් විශාල පිරිසක් එක්ව සිටියා. මහනුවර දීගල අභිනව මානාගල විහාරස්ථානය මගින් දෙවන වරටත් සංවිධාන කළ අකුරණ මිහිඳු මහා පෙරහැර පසුගියදා උත්කර්ෂවත් අයුරින් අකුරණ නගරය පුරා වීදි සංචාරය කළා. මහනුවර දිරිගල අභිනව මානාගල විහාරස්ථානය මගින් දෙවැනි වරටත් අකුරණ මිහිඳු පෙරහර සංවිධානය කර තිබුණේ චීනයේ බීජිං විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය විහාරාධිපති පූජ්‍යපාද පරණගම ඥානවිමල ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසනය මතයි. ප්‍රදේශයේ දූපුතුන්ගේ අලංකාරවත් සංස්කෘතිකාංග රසකින් මෙම මිහිඳු පෙරහර අලංකාරවත් වී තිබුණා. ප්‍රාදේශීය මහා සංඝරත්නය මෙන්ම සදහැවතුන් විශාල පිරිසක් මෙම අකුරණ මිහිඳු පෙරහැර නැරඹීම සඳහා මග දෙපසට එක් වී සිටියා. මෙහිදී මිහිඳු මහරහතන් වහන්සේගේ ප්‍රතිමාවක් ඉමහත් ගෞරවයෙන් යුතුව වැඩම කරවනු ලැබුවා. Thank you.
බෞද්ධයා මාධ්‍ය ජාලයත් ආරක්ෂක අමාත්‍යංශයත් ඒකා බද්ධව දියත් කරන. යළිදකිමු දීගවාපී ව්‍යාපෘති යටතේ. ගොඩනැගමින් පවතින ඓතිහාසික අම්පාර දීගවාපී මහා සෑරදුන්ගේ සෑගරබේ ධාතුන් වහන්සේලා සහ පූජා වස්තුූන් නිදන් කිරීමේ පුණ්‍ය මහෝත්සවය. එළබෙන ජූලි මස 14 වනදා සිදුකිරීමට නියමිතයි. එසේ නිදන් කිරීමට නියමිත සර්වඥ ධාතුන් වහන්සේලා සහ පූජා වස්තු සඳහා ඔබටත් සදැහැති මූල්‍යමය දායකත්වය ලබා දීමේ හැකියාව පවතිනවා. ඓතිහාසික දීගවාපී සෑරදුන්ගේ ගර්භෙහි ධාතුන් වහන්සේලා සහ පූජා වස්තුන් තැන්පත් කිරීම වෙනුවෙන් ඔබටත් දායක විය හැක. ඒ වෙනුවෙන් බුද්ධ ප්‍රතිමා වහන්සේලා සහ කරඬුන් වහන්සේලා පූජා කිරීම වෙනුවෙන් ටිකට් පතක් ලබා ගනිමින් ඒවායේ භාරකාරීත්වය ලබා ගැනීමට ඔබටත් දැන් වාසනාව උදා වී ඇත. ඒ වෙනුවෙන් ටිකට් පත් ලබාගත හැකි ස්ථාන ශ්‍රී සම්බෝධි මහාවිහාරයේ කොළඹ 7 ඓතිහාසික දීගවාපී පුදබිම. මේ සසර පුරාවට ඔබට අපට ප්‍රතිසංස්කරණය කොට බුද්ධ ශාසනයට පූජා කිරීමට වාසනාව ඇති දීගවාපී සෑරදුන් වෙනුවෙන් සැදැහැ සිතින් දායක පොසොන් මංගල්‍යය නිමිති කරගනිමින් පසුගිය දින කිහිපේදීත් දිවයිනේ විවිධ ප්‍රදේශවල පින්කම් රැසක් සංවිධාන කර තිබුණා. සංචාරක පාරාදිස්සයක් වන බදුල්ල පුරවරයට පැමිණෙන විදේශීය සංචාරකින්ට බෞද්ධ සංස්කෘතිය පිළිබඳ අවබෝධයක් ලබාදීමේ අරමුණින් සැදැහැගී සරණයක් සංවිධානය කර තිබුණා. බදුල්ල හා බණ්ඩාරවෙල අතර ධාවනිය වන කැලිප්සෝ දුම්රිය තුළ මෙම සැදැහැගී සරණය පැවැත්වීම විශේෂත්වයක්. මෙහිදී සංචාරකින්ට බිලිමල් දන්සල පිරිනමීමටද දුම්රිය දෙපාර්තමේන්තු කටයුතු කර තිබුණා. දොම්පේ පුටුපාගල ශ්‍රී බෝධි රුක්කාරාම විහාරස්ථ ශ්‍රී ආර්යෝදය දහම් පාසලේ දූපුතුන්ගේ සැදැහැගී සරණිය පසුගියදා එම විහාරස්ථානයේදී පැවැත්වුණේ බෝධි රුක්කාරාම විහාරාධිපති පූජ්‍යපාද දෙනගම වජිරඥාන නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනය අනුවයි. මීට සමගාමීව දර්ශනීය පොසොන් තොරණක්ද පුටුපාගල ශ්‍රී බෝධිරුක්කාරාම විහාරස්ථානයේදී ප්‍රදර්ශනය කෙරුණා. ගණේ මුල්ල එඩියුකයාර පෙර පාසල මගින් සංවිධානය කරන ලද පොසොන් සැදැහැගී සරණිය ඉකුත් දිනක එම පෙර පාසලේදී පැවැත්වුණා. පෙරපාසලේ ප්‍රධානාචාර්ය ප්‍රියංකා මනෝරී මහත්මිය ප්‍රධාන පෙරපාසල් ගුරුබවතුන් මෙන්ම දෙමාපියන් පිරිසක්ද මෙම අවස්ථාව සමගින් එක්ව සිටියා. මහරගම සුචරිතෝදය ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ දූදරුවන්ගේ මානසික සහනය ඔප්නැම්වීමේ අරමුණින් මෙම සැදැහැගී සරණිය සංවිධානය කර තිබුණේ තල්වතුගොඩ ලයිෆ් ඇන් මයින් ආයතනය විසින්. ශ්‍රී ලංකාවේ මෙන්ම ඉතාලියේද පොසොන්පුර පසුලොස්සක පොහෝ දිනය නිමිති කරගනිමින් පින්කම් රැසක් පැවැත්තුවා. ඒ එරට වෙසෙන ශ්‍රී ලංකිකයන්ගේ සහභාගීත්වයෙන්.
පොසොන් පුරපසළොස්සක පොහෝ දිනේට සමගාමීව නැගෙනහිර ඉතාලියේ පෙසරෝ නගරයේ ශ්‍රී ලංකා බෞද්ධ විහාරය මගින් පොසොන් පින්කම් මාලාවක් ක්‍රියාත්මක කළ අතර ඒ පූජ්‍යපාද කොටිකාවත්තේ දම්බකුසල ස්වාමින් වහන්සේගේ අනුශාසනාවෙන් හා විහාරස්ථ දායක සභාවේ මූලිකත්වයෙන් මෙහිදී ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයන් එක්ව දන්සල් කිහිපයක්ද සංවිධානය කර තිබූ අතර මෙවර යුරෝපයේ විශාලතම කැරකෙන කූඩුව අකිල ධනංජය මහතා ඇතුළු තරුණ පිරිස විසින් ඉතාලියේදී මෙලෙස නිර්මාණය කර තිබුණා. වැඩසටහන් මාලාවට අමතරව බෞද්ධ සදහැගී සරණියක්ද මෙහිදී සංවිධානය කර තිබූ අතර දාන සීල භාවනා ආදී වැඩසටහන් රැසකින්ද පින්කම් මාලාව සමන්විත වී තිබුණා. ග්‍රීසියේ ඇතැම්ස් බෞද්ධ විහාරාධිපති යුරෝපයේ ජ්‍යෙෂ්ඨ සංඝනායක පූජ්‍යපාද එලුවාපොල පඤ්ඤාරත්නනා හිමියන් ඉතාලියේ මෝදනා මෛත්‍රී විහාරාධිපති පූජ්‍යපාද මෙදරපිතියේ විමලරත්න නායක ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මෙන්ම පෙසරෝ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයාද මෙම අවස්ථාව සමගින් එක්ව සිටියා. ඓතිහාසික සේරුවාවිල පින්බිමේ පැවැත්වෙන මංගල මහා සෑ වන්දනා පින්කම හෙට පැවැත්වීමට නියමිතයි. ඒ බෞද්ධයා මාධ්‍ය ජාලයේ මාධ්‍ය අනුග්‍රහයෙන්. තිලොවට තිලක වූ අප මහා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ නිදාපිතව වැඩ සිටින ඓතිහාසික සේරුවාවිල මංගල මහසෑරදුන් සුවඳ මලින් පුතන අසිරිමත් මංගල මහසෑරද වන්දනාව ජුනි මස 27 වන බ්‍රහස්පතින්දා පස්වරු 2:30 සිට පස්වරු 5 දක්වා සජීවීව සුමදුර සද්ධර්මානුශාසනාව සහ මහා ඖෂධ පූජාව දේශකයානෝ පූජනීය හිඟුරේ පඤ්ඤාසේකර ස්වාමින් වහන්සේ ලෝපාලව අසම සම ශාස්ත්‍රූවරයාණන් වහන්සේ දෙවනවරට ලංකා ද්වීපයට වැඩමකොට 500ක් මහරහතන් වහන්සේලා සමගින් නිරෝධ සමාපත්තියෙන් වැඩ සිටි පුණ්‍ය භූමිය සිට ආශිර්වාද ලබ ගන්නට ඔබත් සදා සිත් පෙරදරිව සේරුවාවිල මංගල මහසෑ පුදබිමට පියන ගන්න. සදැහැති මාධ්‍යදායකත්වය සමහිත සූපනිස වූ බෞද්ධයා මාධ්‍යජාලය. ඒත් සමගින් අදර නියමිත සුසන්දේශ පුවත් විකාශය නිමාවට පත්වෙනවා. ද බුඩිස්ට ටීවී YouTube නාලිකාව ඔස්සේ සහ ද බුඩිස්ට ටීවී Facebook පිටුව ඔස්සේ අපගේ පසුගිය ප්‍රවෘත්ති විකාශයන් සමගින් දැන් ඔබට එක්වීමේ හැකියාව පවතිනවා. ඔබ සැමට සුබ රාත්‍රියක්. තෙරුවන් සරණයි.